ඒ වගේම මේ වර කුමන්ත්‍රණය ඊවර කුමන්ත්‍රණය සිදු වුණේ මේ රටේ ජාතික බලවේගය කඩලා ඒ බලය ලබා දුන්නා ධනවාදී කඳවුරකට. නමුත් මෙවර කරේ ඒක අසාර්ථක වෙච්ච නිසා ඒ ජාතික බලය කඩලා එය වාමවාදී කඳවුරකට ලබා දීමට කටයුතු කරා. හැබැයි මේ කඩාවැටි මේ ජාතික කඳවුර කඩලා වාමවාදී කඳවුරක් ශක්තිමත් කිරීම දිගටම ගෙනියන්න හැකිවෙයිද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් මං හිතන්නේ මේක පිටිපස්සේ ඉන්න කට්ටියටත් සැකයක් තියෙන නිසා වෙන්න ඇති. මේ වෙන විට ව්‍යාජ ජනතාවාදී ජාතිකවාදී කඳවුරකුත් බිහි කරන්නට කටයුතු කළා තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා ජනතාව සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කරලා මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද? මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද? මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඇත්තටම ඉහළ දැමීමට කටයුතු කරපු නායකයෝ කවුද? ඒ වගේම මේ රට පහුගිය කාලේ කඩාවට්ටන්න සිදු කරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? ඒක පිටිපස්සේ හිටියේ කවුද කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මං හිතන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයට දී තමන් ජනතාවගේ ඡන්දය භාවිත කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ මාලිමාව ඔවුන්ගේ රජයක් දැන් ජනතාව විසින් ජනාධිපතිවරයෙක් පත් කළා තියෙනවා. ඔවුන්ගේ රජයකට ඉදිරි කාලයේදීත් අපි පක්ෂයක් හැටියට මේ රට වෙනුවෙන් අවංකව රටේ උන්නතිය වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් රටේ ජනතාවගේ ඉදිරි ගමන වෙනුවෙන් සිදු කරන සියලු කටයුතු වලට අපි සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි පක්ෂයක් හැටියට කිසිම ආකාරයකින් ඒ සංවර්ධනයේ ගමන කකුලෙන් අදින්න කටයුතු කරන්නේ නැහැ කියන එක වගේම අපේ උපරිම සහයෝගයේ ශක්තිය ලබා දෙනවා කියන කාරණයක් කියන්න ඕනේ. ඒ අතරෙම මේ රටට ආදරය කරන මේ රට වෙනුවෙන් රටේ ජාතිකත්වය වෙනුවෙන් අපේ කම වෙනුවෙන් පෙනී හිටින ඔබ විසින් නිර්මාණය කරපු ඔබේ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කරපු අපේක්ෂකයන් සම්බන්ධයෙන්ුත් ඔබගේ අවධානය යොමු කරන්න කියලා මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.